රාජකපහරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවටගෙන මෙම ප්‍රහාරය වළක්වාලීමට බොහෝ ඉඩ තිබුණා. නමුත් බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට හමුදාවේ චිත්ත ධෛර්යය බිඳුවට පහත වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනය කරමින් ජාතික ආරක්ෂාව බිඳුවට දමා තිබු නිසා ඉතා පහසුවෙන් ඝාතකයන්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා. පාස්කු ප්‍රහාරයට පෙර සිදු වූ විශේෂ දිවීන් මෙන්න මේවායි. 2018 පෙබරවාරි 6 දින යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සාමාජික අබ්දුල් සර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊට දින 6 පසු කාත්තංකුඩි යහපාලන සඳහා වූ ජාතික පෙරමුණේ කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊටත් මාස 6 පසු මඩකලපුව පාලමුනේදී සිදු කළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයුරු රිල්වාන් බරපතල තුවාල ලැබුවා. ඊට මාස 2 පසු නුවරඑළියේ පුහුණු කඳවුරු පරීක්ෂා කිරීමට ගොස් නිසි විමර්ශනයකින් තොරව නැවත පැමිණියා. ඊට සති 2 පසු වවුනදිව පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කළා. ඊට මාසයකට පසු මාවනැල්ල බුදුපිළිමවල වලට හානි කළා. ඊටත් සුමාන 3 පසු වනාති විල්ලුව පුපුරණ ද්‍රව්‍ය විශාලත්වයක් සොයාගත්තා. ඊට මාස 2 පසු එනම් 2019 මාර්තු 8 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු කරුකු තස්ලිම්ට විදි තිබ්බා. ඊට සති 5 පසු එනම් 2019 අප්‍රේල් 16 දින කාලංකුඩාහිදී යතුරුබැදි පුපුරවා අත්හදා බැලුවා. මේ ප්‍රාසුකු භාරය වුණේ ඊට හරියට දින 5 පසුයි. එසේනම් එවකට පැවති රජයේ ජාතික ආරක්ෂා පිළිබඳ තිබූ මන්දගාමී ආකල්පය එම කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ස මර්ධන හා විමර්ශන කොට්ටාශයේ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථා 9 අහිමි වී තිබෙන බව ඉතා පැහැදිලියි. වර්තමාන රජයේ බලයට පත් වූ පසු නැවතත් බුද්ධ්‍යංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාවට මුල්තැන දෙනු ලැබුවා. බුද්ධ්‍යංශ සහ විමර්ශනංශ කිසිදු දේශපාලන බැඳිවත්කමකින් තොරව ශක්තිමත් කිරීමට අපි පියවර ගත්තා. මේ රජයේ බලයට පසුව පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 99 දෙනෙකු ශ්‍රී ලංකාව තුලදීද විදේශයන්ගේ රැඳී සිටි මෙරට පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවටගෙන විමර්ශනය කළා. විදේශ බුද්ධ්‍යංශ සමග සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවා මගින් විදේශ රටවල් 5 ප්‍රහාරය සම්බන්ධ අත්අඩංගුවට සැකකරුවන් 54 දෙනාගෙන් 50ක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිරි 4 එදට නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වනවා. මෙම පුද්ගලයන් එම රටවල අන්තවාදී පෝෂණය කරමින් ජාතික ආරක්ෂාවට වර්තමානයේ සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර එයින් එක් පියවරක් ලෙස බුරුකාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා. ලමාසා කාන්තාව වෙනුවෙන් අඩුබයස් විවාහ සහ දික්කසාද පිළිබඳ නීති සමස්ත ජනතාවට බලපාන පොදු නීතියක් යටතට ගැනීමට අධිකරණ අමාත්‍ය සමග අපි කටයුතු කරනවා. පාස්කු වැනි පරාවලට යොමු වීමට පෙර පුද්ගලයන් මූලධර්මවාදී අවධියට යොමු බවට බුද්ධ්‍යංශය මගින් හඳුනාගත් වහාම අන්තවාදී ප්‍රජාතන්ත්‍රයට යොමු වීමට පෙර ඔවුන්ව අනිවාර්ය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සියලුම විරසවලට උපරිම දඬුවම් දීමට කටයුතු කරනවා. අවසාන වශයෙන් මේ වන විට පාසික ප්‍රහාරයන් සඳහා නැඹුරු ආකාරය ප්‍රහාර සිදු කිරීමේ අරමුණ ප්‍රහාරය මෙහිවේ කවුද එයට මුදල් ලැබුණේ කෙසේද එයට අදාළ දේශීය විදේශීය සම්ප්‍රදාය යන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නුදුරු දිනෙදීම ගන්නවා. කොවිඩ් වසංගත හමුවේ වුවද මෙම ප්‍රහාරය පොළඹවා ඇත්තේ ඉස්ලාම් ආගම නොව වහාබිවාදයේ මත ගොඩනගුණු අන්තවාදයයි. අල්වලා වල්බරා නාය හෙවත් මුස්ලිම් වලට පක්ෂපාති වීම සහ මුස්ලිම් නොවන අයට ද්වේෂී කිරීමට පෙළඹෙන වහාබි ආයතන අපි තහනම් කරනවා. සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතුවලදී අපට සහාය දෙනවා. එයම ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුද හමුදාවේ විශේෂ බලකායේ විශේෂ සේවයක් කළ ෆස්ලි ලෆීද් වගේම බුද්ධි බලකායේ අතිවිශේෂ සේවයක් කළ කර්නල් මුතාලිෆ් කර්නල් මීඩින් යන මුස්ලිම් ජාතික නිලධාරීන් අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා. අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභාව ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර හමාරයි. එසේම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.